ලින්තුමන්්‍ර රජන් ්‍රමණයක මහතාට එරෙහිව ගොුණ කළ නඩුවේ තීන්දූ ප්‍රකාශයට පත්කරුණේ සිර දාබරු විජිත් මල්ගොඩ හා ප්‍රති පත්මන් සූරසයන ත්‍රිපුද් කල ශ්‍රේෂ්ඨාධ කරන විනිසුරු මඩුල්ලේ ඒ මතික තීර නිට අනුවයි. තේන්දුව ප්‍රකාශයට පත් කරමින් සබහපති විනිසුරු සිරදාබ්රු මහතා සඳහන් කළේ දීතිපතිවරයා විසින් රජන් ්‍රමණයක මහතා වෙත එල්ලකරති වෙන අධිර ට අපහස කිරීමේ චෝදනාව සසාධහරන සැකින් ොර ඔප්පුී ඇති බව. යනු රංජෙන් ්‍රමාණයක මහතා අධිකරණයට අපහස කිරීමේ චෝදනාවට වරදකරු කරන බවත් ඔහුට බරපතල වැඩ සහිත වසර හතරක සිර දළුවම් නේම කරන බවත් තන්දුව ප්‍රකාශයට පත් කරමින් විනිසුරුබරයා සඳහන් කර මෙම නඩුට අදාලව අධකරන හමුවේ සාක්ෂි ලබඳදුන් බගුත්තරකා රංචෙන් ්‍රා්ණයික මතා ප්‍රශ්න ගත ප්‍රකාශය තුළ තමන් අතින් විනිස්සුරුවරු යන වචනය වැරදිීමකින් සඳන් බූයේ යැයි ප්‍රකාශකර තිබුණ. එඒෙත් හුගේ පශ්චාත්ක්‍රයා කලාපේ පිරික්සීමේ දී එම ්‍යත්තිවාචිකය බිඳ වැටෙන බවයි සභහපති විනිසුරු සිරද අබ්‍රු භහතා විවෘත අධිකරණේදී තිීන්දුුව ප්‍රකාශයට පත්කරමින් තව දුරටත් සඳහන් කළේ. එමෙන්ම රංජන් ්‍රාමණයක මහතා විනිසුරුවරුන් දූෂිතයන් බවට තමා කළ මුල් ප්‍රකාශය ඉල්ලා අස්කර නොකන්නා බව අවධහරණය කළ වස්ථාකිහිපයක් පිළි බවද අධිකරණය මෙහිදී සිහිපත් කළා මම කියපුු මතය? ඉවත් කරගන්නෑ කිසි ලෙසකින්. එහින්ද මාකිවව මේ විනිසුරුවරු ගැනමයි පදිකරණයට යම් කිසි සවයන්විදනයක් තියනවන මාව කිරේ දාලා එක ඉවරැක් කරගන්න ම බහොම කැත්තෙන් ඇනවා මම කිව් දෙවල් එකොත්මං ඉල්ලාස් කරගන්නත් නෑ මට නඩු දැනට විසියකත් තේර මම කියවපු කතාමං ඉල්ලාස්රගන්නන්න. ස්්‍රික ගොන්හ දා නිල හරයෙු වන සුනිල් පෙරේර මහතා ශ්‍රෂ්ාධ කරනයට ොකළ පැමිනිල්ලකටනුව දේතිපතිවරයා රජන් ්‍රාණයක මහතාට එරහිව මෙම චෝදනාපත්‍ර ඉදිරිපත් කරතිබා. දෙ දහස් දහත්ත බසරී අගොස්තු විසෙක්වනිදා ඒකට ක්‍රා්‍ය රනිල් වික්‍රම සිංහම හතා සමඟ අල්ලී ගහන්දිරී පවැත්තී සාකච්ඡාවකින් අනතුරුව, බාද්‍ය වෙතා දහස්දක්වමින් රංජෙන් බ්‍රමණයික මහතා බෙරට මිනිස්ුරු බරුන්ින් හා නීතිඥවරුන්ින් බහොතරය දෂිතයන් බව ප්‍රකාශ කර තිබුණ. ලංකාල් බහෝතරයක් ඉන්නේ කරප්ට ිනිසුරුවරූ කරප්ට ලොස්ලා සියයට අනු පහක්්‍යතරවාගේ ඔහුන් සල්ලිවලට වැඩ කර ඔුන් හැමදෑම මනිමරන්ව දෂතයන් කඩුකාරයන්ව ආක්ෂා කලා සල්ිවලට ම ප්‍රශීෙන් රන්ජයෙන් ්‍රාමණයක මහතා බෙරට අධිකරන පදධතිය කෙරෙහි ජනතාව තබා ඇති විශ්වාසය පළුදු කිරීමට ක්‍රියාකර ඇති බවත් එමකින් අධිකරණයට අපහසයක් සිදුකර ඇති බවත් පැමිණල්ලෙහි සඳහන්. එහහින් මෙමචෝදනා සම්බන්ධයෙන් රංචන් ්‍රාමණයක මහතාට එරෙහිව නඩු විභාකයක් පවත්වා සුදුසු දඩුවම් නියම කරන ලෙස එම පැමිනිල්ලමකින් ශ්‍රෂ්ඨාධිරන ඉල්ලීම් කරතිබුණ. දේතිපතිවරයා වෙනුවෙන් අතිරේ සොලිසිටර් ජෙනරල් සරත් ජයිමාණන්ඩ මහතා පෙනී සිටි අතර රන්ජන් ්‍රමණයික මහතා වෙනුවෙන් ජනාධිපති නීතිඥ එමේ සුුවන්තිරන් මහතා තුළු නීතිකඥ මණ්ඩයක් පෙනී සිටියා. අධිකරණයට අහස කිරීමේ චෝදනාවට වැරදිකරුවූ පාර්ලිමිතුමන්ත්‍රී රජන් ්‍රමණායික මහතා බීකමව පල්ලන්සේන දෙෙර දහන අධ්‍යස්ථානය වෙත යොමු කිරීමට පේවර ගැනුා. ඒ මෝටුම ම ති්‍යත්ත කතාකර හොරගංචලද ඇතුරට දම්ම පුරුගන්ජි කරල්ලන මතිම සටන කිරියන්න යි හට නොත් ද ගන ෙත ම කිව ේ මත් කිසිදයක් කිල්ලස් කරන්න ඇත්ත හොරු හොුගන්න කිවයි කියලා මගේ මනික් අතුවටද මං කිසිද කිල්ලස්රන්නන සමවිල්ලන්නෙත්න අපි බයිනය ම හනික දරුණක් බයන ත්ත කතා කරන සමවිල්ලන්නෙත්න. ඉමච රජන් ප්‍රාමණයක මහතා දින්න දාහතරකට පසුව CR පරිීක්ෂණයක් සිදුකර ඉන්න තුරව බන්ධනාකාරයක් වෙේතය යොමු කරන බව බන්ධනාකාර මාධ්‍ය ප්‍රකාශක, චන්දනයකනායක මහතා පවසෙනවා. රටේ පවතින කෝයිට් අත්වය මත බන්ධනාගාරයට කිලිම් ඇතුළත් කරන්නේ නෑ කිසිම පුද්ගලයෙක්ව. ඒ අනුව ඔු නිරෝධයනය සඳහා පල්ලන්සේෙන් එලිමහන් සිර කඳුර රැගෙනයනවා. දින දාහතරක් ඔහු පල්ලන්සේන කඳූරෙ සිටියයුතු. එහිදී PCRCR පරීක්ෂණය කරලා තමයි ඔව නැවතත් බන්ධනාගාර සිරදනුවම ගිවීම සඳහා වැලිකඩ බන්ධනාගාරයට හෝ වෙනත් බන්ධනාගාරයකට රැගෙනෙන්නේ දෙදහස් අටවසරේ සබරගමූ පළත් සමහවට තේරීපත් වූ, රංජන් ්‍රාමණයික මහතා දෙදහස් දහයි වසරේ එක්සත් ජාතික පක්ෂයෙන් පාත්ධමේන්තුවට පිවිසේ රත්නපුොර දිස්ශ්‍රිකේෙන් නියෝචනය කරමින්. පසුගේ යහපාලන රජේ රාජ්‍ය අමාත්‍ය දුරයක් දහෙබ වූ ඒ මහතා පසුගේ බහමැතිවරනේදී සමඟි ජනබලව කියය නියෝචනය කරමින් ගම් පහදිශ්‍රිකයෙන් පාද්ලිමෙන් තුවට තේරී පත්පුුණ.